අපට ලොකු අභියෝගයක් තිබුණා මොකද මේ ප්‍රදේශයේ කැලිකසල බැහැර කිරීම සහ දිරාපත් නොවන ද්‍රව්‍ය ඉවත් කිරීම සම්බන්ධව ලොකු බාධාවක් හැමතැනම කුණුගොඩවල් තමයි දකින්න ලැබුණේ. තංගත්තේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ සහ හික්කඩුව නගර සභාව ඒ වගේ මාත්‍යචරයා පදනමත් එක්ක එකතු වෙලා ගණප්‍රවය කළමනා කරන ව්‍යාපෘතියෙන් තමයි අපි ශාකාව පටන් ගත්තේ. විශේෂයෙන්ම ගණප්‍රවය කළමනා කරන ව්‍යාපෘතිය අපි ඉලක්ක කරගත්තේ අපේ අඩු ආදායම්ලාභී පවුල්වලට. විශේෂයෙන් කාන්තාවන් තමයි අපි වැඩිපුර අපේ වැඩසටහන්වලට සම්බන්ධ කරගත්තේ. අපි ගණප්‍රවලින් පටන් අරගෙන යාලට ඒකෙන් මුදලක් උපයන්නේ කොහොමද කියන එක මුලින්ම කියලා දුන්නා. ටික ටික ඉතුරු කරාට පස්සේ අපි යාලත් එක්ක යාලගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීම සඳහා කුඩා ණය සුත්‍ර මූල්‍ය ණය වැඩසටහන යාලත් එක්ක පටන් ගත්තේ. මම නිමල් සිරි, මගේ ගම රත්ගම. 2004 සුනාමියෙන් පස්සේ චර්ය ආයතනයෙන් ඉතින් අපිට ගොඩක් ඒ වෙලාවේදී උදව් කරා. ඉතින් ඇත්තටම කියන්නේ ලොකු උදව්වක් වුණා මට ඒ වෙලාවේදී. ඊට පස්සේ වැටුණට පස්සේදී මේ මම මගේ ළඟ තිබිච්ච යකඩ ප්‍රමාණයක් මම ගෙනිච්ච කාලෙට ඒක මගෙත් එක්ක ගියා. මම තා පොඩි ළමයෙක්. එයයි ඒත් මමත් එක්ක යනකොට යකඩ කිලෝ 11ක් එයාගේ තරගෙන ගියා. අර පුද්ගලයා මාතේ කියපු ළමයා මේට මම රුපියල් 110ක් දුන්නා එයාගේ යකඩ කිලෝ 10කට. මේක අලෙවි කරන්නම සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ වෙලාවෙදී මේ හැමදාම යකඩ කෑල්ල කරන අපේ ගෙදරට එනවා. ඉපදීමක් ඇති වෙනවා. ඉතින් අපි මමයි දුවයි මගේ නෝනයි මේ සප්පින් ඉතින් ගත කරන කාලේ මේ බයෙන් සිරින් වලින් මගේ නම චිත්‍රලතා. මම අංක 51 දොරන්දුව වසම් ජීවත් වෙන්නේ. 2004 තමයි මම පටන් ගත්තේ අර්ධවිදා. සුනාමියෙන් හේම ආධාර ලැබුණා. අපි දැන් පොඩියට තමයි අපේ ව්‍යාපාරය කරගෙන ගියේ. පොඩි බාස්කට් වලට පෝර බෑග් වලට තමයි අපි කකුල බාස්කට් වල තමයි ගිනිච්චේ කොළඹ. කොරගානගෙන හෝල්ට එකෙන් බහැලා ගෝලේ යනවා එතනට. එතනින් තමයි හෝටල් වලට දාන්නේ පුස් බයිසිකලේ. ඩීමෝ එකක් ගත්තා. ඩීමෝ එක අරගෙන ඩීමෝ එකෙන් තමයි දාන්න ගියේ. නැත්නම් සෑහෙන සල්ලි යනවා කොහොමද ඩීමෝ ටීවිල් වලට පඩු ගෙනියන්න. අර්ථවිතාවද නමට මට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න වෙනවා. අපට නැගිටින්න අත දුන්නට මම ඒක නිසා හෘදයාංගම ස්තුතිය අවස්ථාපිත කරන්න කැමති. මගේ නම AW රේණුකාදමයන්ති. මහත්මයාගේ නම තිලකරත්න. අපි දෙන්න මෙරිතරට පස්සේ මහත්තයරේ ගෙදර දෙනවා කුරුන්තෙල් මඩුවක්. ඊට පස්සේ තින් අපි ලැබුණාට පස්සේ අපි මේ සමිති වලට එකතු වෙලා ඒවා කරලා සමිති වලින් අය අරගෙන ඉතින් පිට මේ මඩුවල අපි තෙල් කලින් ඉඳලා විකුණලා එහෙම මේ වුණේ. ඊට පස්සේ අපි මේ අපිට මේ කියලා මඩුවක් හදාගත්තා. නෑරගෙන ඉතින් අපිට දැන් මේ දැන් ඔය ඉන්න දැන් ඉන්න මිස් හොඳයි. පිට එක සාමාන්‍යයෙන් අර කලින් මිස්ලට වඩා හොඳට කතුව වැඩ කරනවා. දැන් අපි මේ
වෙනද වඩිය අපි හතර දැම්මා. හතර දැම්මහම අපිට තෙල් බෝතල් 20ක් විතර වගේ ප්‍රමාණයක් එක දවසට අපි කොළ තියෙන කාට අපි ලබා ගන්නවා. එහෙම අපිට දැන් ඉතින් අපි සාමාන්‍යයෙන් අංග සම්පූර්ණයි කියලා කියන්න පුළුවන්.